ප්‍රතිශත පාඩම තුලින් අපි ඊළඟට බදු ගැන ඉගෙන ගන්නවා. මේ බදු කියන්නේ ටැක්ස් කියලා හඳුන්වනවා ඉංග්‍රීසි භාෂාවෙන්. රටක රජය විසින් මහජනතාවගේ පුනරාවර්තන වියදම් සඳහා බදු අය කරනවා. මේ පුනරාවර්තන වියදම් කියන්නේ මම හිතන්නේ දැන් ඔබට නුහුරු වචනයක් වෙන්නේ නැති. අපි බලමු පුනරාවර්තන වියදම් කියන්නේ. මේ වියදමක් කියන්නේ. පුනරාවර්තන වියදම් යටතේ අඩංගු වෙනවා ආරක්ෂක වියදම්. රටේ තියෙන ආරක්ෂක වියදම්. ඒ වගේම අධ්‍යාපන ඊළඟට සෞඛ්‍ය. මහා මාර්ග. ඊට අමතරව ජලය සහ අපවාලන පද්ධතිය. ජල පද්ධතිය. ජලය අපවාහන පද්ධතිය. මේවා නඩත්තු කරන්න. මේවට යන වියදම්. ගොඩක් කෙනාට මේවා සේවා හැටියට එන්නේ. යම්කිසි අයිකිරීමක් කරත් ජලයට සහ අපවාහන ක්‍රියාකාරීත්වයට. නමුත් මේවා සේවා විදිහට තමයි මේ රට තුළ. අපි දන්නවා නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, ඒ වගේම ආරක්ෂාවක් අපට සේවයක්. ඉතින් මේවට නඩත්තු කරන්න වියදම් වෙනවා. ඒ වියදමට තමයි පුනරාවර්තන වියදම් කියලා කියන්නේ. ඊළඟට මෙම ලැබෙන වියදම් ආදායම්. එතකොට මේ ලැබෙන ආදායම් තියෙන මේ ආදායම් ලබන්නේ බදු වලින්. ඒව සම්බන්ධව කටයුතු කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. රජයේ සියලුම ආදායම් දේශයෙන් ලැබෙන ආදායම් බදු කටයුතු ඔක්කොම සොයා බලන්නේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දැන් බදු ගෙවන පුරවැසියා ගත්තට පස්සේ, කියන්නේ අපි සාමාන්‍ය වැසියනේ අපි අයත් වෙන්නේ, එයාට තියෙනවා බදු ආකාර දෙකක්. එකක් ඍජු බදු, අනිත් එක වක්‍ර බදු. අපි ඍජු බදු කියන්නේ වරිපණම් බදු, තීරු බදු, ආදායම් බදු. ඔබ දන්නවා ඇති වරිපණම් බදු කියන්නේ අපි ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට අපි ගෙවන බදු. තීරු බදුත් ඒ ආකාරයි. ඒ වගේම ආදායම් බදු. ආදායම් බදු කියන්නේ අපි රැකියාවක් කරනකොට යම්කිසි ප්‍රමාණයක්, මෙච්චර ප්‍රමාණයක් පළවෙනි ලක්ෂයට, ඒ වගේ විදියට ගෙවන ක්‍රම තියෙනවා. ඊළඟට තමයි වක්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවා ඇති එම අගයකට එකතු කරන ලද බඩු. භාණ්ඩ හා සේවා මත පනවා ඇති එම අගයට එකතු කරන ලද බදු. ඒ කියන්නේ අපි භාණ්ඩයක් ගන්නකොට, සේවයක් ගන්නකොට ඒට යම්කිසි බදු ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. සියයට ප්‍රමාණයක්. අපි දන්නවා වැට් කියලා එකක් තියෙනවා. වැලු ඇඩිෂනල් ටැක්ස්. ඒ වගේ බදු. ඉතින් අපි මේ පිළිබඳව තව ඉස්සරහට ඉගෙන ගනිමු.